අයිබෝන් සියල්ලට ප්‍රථම හරිදේ හරියටම රටට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණ ඉදමේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල පහවසන ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩේම් ලකුණු නිකුත් වෙයි බාලක වැඩිම කඩේම් ලකුණු කොළඹ රාජකීය විද්‍යාලය බාලිකා වැඩිම ලකුණු කොළඹ විශාකා විද්‍යාලය මිශ්‍ර පාසල් වැඩිම කඩේම් ලකුණු රත්නපුර සීවලී මධ්‍ය මහාවිද්‍යාලය ප්‍රවාහන ශේෂ්ත්‍රයේ නැවුම් අධ්‍යක්ෂක පාක් ඇන් රයිඩ් බස් රථ සේවාව ජනපති ප්‍රධානත්වයෙන් නැරඹෙයි පාස්කු ප්‍රහාරයට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම මාර්තු 8 9 සහ 10 යන තෙදින තුල තවත් කොරෝනා මරණ 4ක් අද දිනේත් 601ම වූ රෝගීන් සංඛ්‍යාවක් 60 නගරයේ ප්‍රධාන පාසලක සිසුවෙකුටත් කොරෝනා සුඛෝපභෝගී බස් රථයකින් අයිස් කිලෝ 18ක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු කොස්ගොඩදී අත්අඩංගුවට ගත වූ වසර තුල කුඩු කිලෝ 2400කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 63500ක් අත්අඩංගුවට අගමැති මහින්ද නමින් රත්නපුරේ මැණික් කුළුණක් උපකාරක පන්ති ගුරුවරුන්ගේ ගැටළු විපක්ෂ නායකවරයාට 25 වසරකට අධික කාලයක් දමිළ ජාතික සන්ධානය බලේ හිමි කරගෙන තිබූ ත්‍රිකුණාමලයේ ප්‍රාදේශීය සභාවක බලය පොදු ජන රාත්‍රී ප්‍රවෘත්ති තුලින් ප්‍රථමයෙන් අවධානය කොරෝනා වෛරස් තත්ත්වය පිළිබඳවයි කොරෝනා වෛරසයේ ආසන්න වී මෙරට සිදු වූ තවත් මරණ 4ක් පිළිබඳ තොරතුරු අද පස්වරුවේ වාර්තා විමත් සමගම මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 255 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම අද දින මෙරටින් නව ආසාදිතයින් 683 දෙනෙකු වාර්තා වූ අතර එනු මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 51500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර ඇහැලියගොඩ පානදුර සහ බෙරුවල පොලිස් වසම්බල ප්‍රදේශය කිහිපයක් හෙට උදෑසන 5 සිට හුදකලා භවින් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීම හමුවේ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ අද දිනත් PCR පරීක්ෂණ කටයුතු සිදු කෙරුණා. ඒ අනුව පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල සාමාජිකයින් 477 දෙනෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනෙකුට ඇතුළුව 493 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද දින සිදු කෙරුණු බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ. පසුගිය 13 වනදාත් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ PCR පරීක්ෂණ 463ක් සිදු කළ අතර කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකු ඒ සඳහා පෙනී සිටියා. එලෙස සිදු කළ PCR පරීක්ෂණවලදී කතානායක මහින්දයාපා අබේවර්ධන, ගාමිණී ලොකුගේ ප්‍රසන්න රණවීර, තුෂාර ඉඳුනිල්, රංජිත් මද්දුම බණ්ඩාර, WDJ සෙනවිරත්න, වඩිවෙල් සුරේෂ්, තිස්ස අත්තනායක, පාටලී චම්පික රණවක, JC අලවතුවල, ගුණතිලක රාජපක්ෂ, දිලීප වේද ආරච්චි, සරත් ෆොන්සේකා, චන්දිම වීරක්කොඩි හා ජයන්ත කැටගොඩ යන මහත්වරුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවටයි තහවුරු වී තිබෙන්නේ. එදින සිදු කළ PCR පරීක්ෂණ අතුරින් 459 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තා අනුව කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවද තහවුරු වී තිබෙනවා. හැටන් නගරයේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලැබමින් සිටි පාසල් සිසුවෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබෙනවා. අදාළ සිසුවාගේ පියා කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට නිවසට පැමිණෙන අවස්ථාවේ සිදු කළ අහඹු PCR පරීක්ෂණ වාර්තා අනුව කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වීමෙන් අනතුරුව එම සිසුවා ඇතුළු පවුලේ සමාජිකයින් සොයා නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. එදී සිදු කළ PCR පරීක්ෂණයකදී මෙම සිසුවා කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී ඇති අතර ඒ හේතුවෙන් එම පාසලේ සිසුන් 45 දෙනෙකු සහ ගුරුවරුන් 8 දෙනෙකු ඇතුළු 53 දෙනෙකු නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. නවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයේ COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 16 දෙනෙකු තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් නවලපිටිය නගරයේ විෂ බීජහරණය කිරීම සඳහා අද දින සිට එළමෙන 18 වනදා දක්වා නගරය තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බවයි වෙළඳ සංගමේ සභාපති කිත්සිරි කරුණාදාස මහතා ප්‍රකාශ කළේ. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 4ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 250 සීමාව ඉක්මවා ගියා. COVID වසංගතයේ හමුවේ පසුගිය දා වසා දැමුණු බෞද්ධ දහම් පාසල් එළමෙන 17 වන දින නැවත ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. එසේම බස්නාහිර පළාතේ දහම් පාසල් සමස්ත පාසල් පද්ධතිය ආරම්භ කිරීමෙන් පසු එළමෙන ආසන්නතම ඉරිදා දින ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීමෙන් පසු එළමෙන ඉරිදා දහම් පාසල් පැවැත්වීමට තීරණය කර ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
දෙදහස් විස්ස ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල වලට අනුව පාසල් සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ කඩේම ලකුණු අද පස්සුරුවේ නිකුත් කර තිබෙනවා. මේ අනුව සිංහල මාධ්‍ය පිරිමි පාසල් අතරින් වැඩිම කඩේම ලකුණු සීමාවක් වාර්තා වන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙන්. කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කිරීමේ කඩේම ලකුණු සීමාව 193ක්. මහනුවර ධර්මරාජ විද්‍යාලයට මෙවර ශිෂ්‍යත්ව සමත් ඇතුළත් කර ගැනීමේ ලකුණු සංඛ්‍යාව 192ක් ලෙස සටහන් වෙනවා. කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේ ලකුණු සීමාව සටහන් වන්නේ 191ක් ලෙසින් වන අතර කුරුණෑකල මලියදේව විද්‍යාලයටද ඇතුළත් කර ගැනීමේ ලකුණු සීමාව 191ක් ලෙස සටහන් වෙනවා. මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේ ලකුණු සීමාව 190ක්. සිංහල මාධ්‍ය කාන්තා පාසල් අතරින් දිවයිනේ වැඩිම කඩේම ලකුණු සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ විශාඛා විද්‍යාලයෙන්. විශාඛා විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේ කඩේම ලකුණු සීමාව 194ක්. කොළඹ දේවි බාලිකා විද්‍යාලයට සිසුවියන් ඇතුළත් කර ගැනීමේ කඩේම ලකුණු සීමාව ලෙස සටහන් වන්නේ ලකුණු 191ක්. කුරුණෑගල මලියදේව විද්‍යාලයටද සිසුවියන් ඇතුළත් කර ගැනීම ලකුණු 191ක් ලෙස සටහන් වෙනවා. මහනුවර මහාමායා විද්‍යාලයට සිසුවියන් ඇතුළත් කර ගැනීමේ කඩේම ලකුණු සීමාව 190ක් ලෙසයි සටහන් වන්නේ. කොළඹ සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ ලකුණු 189ක්. 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ මිශ්‍ර පාසල් සඳහා වැඩිම කඩේම ලකුණු සංඛ්‍යාවක් වාර්තා වන්නේ රත්නපුර සීවලී මධ්‍ය මහාවිද්‍යාලයෙන්. ඒ ලකුණු 186ක්. හොරණ තක්ෂිලා විද්‍යාලයේ ලකුණු 185ක්, කුරුණෑගල මලියදේව ආදර්ශ මහාවිද්‍යාලයේ ලකුණු 185ක්, අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයේ 183ක් මෙන්ම බණ්ඩාරවෙල මධ්‍ය මහාවිද්‍යාලය ලකුණු 183ක් ලෙස සටහන් වෙනවා. වීරකටිය රාජපක්ෂ මධ්‍ය මහාවිද්‍යාලය සහ කුලියාපිටිය මධ්‍ය මහාවිද්‍යාලය ලකුණු 182 බැගින් සටහන් වන අතර පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේ කඩේම ලකුණු සීමාව ලකුණු 181ක්. මෙරට ප්‍රවාහන ඉතිහාසයේ තවත් සංදිස්ථානයක් සනිටුහන් කරමින් පාක් ඇන් රයිඩ් බස් රථ සේවාව අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. කොළඹ නගරයේ ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන පාක් ඇන් රයිඩ් බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව මාගුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කේන්ද්ර කර ගනිමින් ආරම්භ කෙරුණා. මෙහිදී ව්‍යාපෘති ක්‍රියාත්මක වන ආකාරය සහ බස් රථ කාලසටහන පිළිබඳව තොරතුරු දැන ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය හඳුන්වා දී ඇති විශේෂ යෙදවුම පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමද සිදු වූ අතර නව සේවාව සඳහා යොදවා ඇති බස් රථයක ගමන් කළ ජනාධිපතිවරයා එහි පහසුකම් निरीक्षण कर लुआ මෙම ව්‍යාපෘතියට සමගාමීව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාපනය කළ ස්වයං අලිවිහලද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණා. ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම යන මහත්වරුන් මෙන්ම රේකී අමාත්‍යංශ ලේකම්වරුන් සහ නිලධාරීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා. රුවන්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුළුණ සඳහා අද මුල් ගල් තැබුණා. මෙම ජාත්‍යන්තර මැණික් කුළුණ මහල් 19කින් සමන්විත වන අතර එහි පළමු අදියරේ මහල් පහ රුපියල් මිලියන 365ක වියදමින් මාස 18ක් ඇතුළත තනා නිම කිරීමට නියමිතව ඇති අතර දෙවන අදියරේ මහල් 14 රුපියල් මිලියන 4500කට අධික මුදලක් වැය කරමින් ඉදි කිරීමට නියමිතයි. මෙම ජාත්‍යන්තර මැණික් කුළුණ මගින් වාර්ෂිකව ඉපැයීමට අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් බිලියන 5ක්. රජයේ විදියට අපි සෑම අවස්ථාවක මැණික් කර්මාන්තකරුවා රැක ගැනීමට වෙහෙසිලා තියෙනවා. මැණික් කුළ වඩනංගම රටේ වටිනාකමට යා කර ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. සෞභාග්‍ය දැක්ම යටතේ රත්නපුරේ මැණික් කුළුණක් ඉදිවීම අද පටන් යථාර්ථයක් වන බව මම ඔබට ප්‍රකාශ කරන්න කැමතියි. අද ක්‍රමානුකූලව අපේ රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීම සඳහා අවශ්‍ය කරන නායකත්වය අතිගරු ජනාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ අපේ රජයෙන් අද මේ රටට ලබා දෙමින් තිබෙනවා. විරුද්ධ පක්ෂයේ උදවියට මේක දිහා බලාගෙන ඉන්න බැරි ගමට නැති පදනම් විරහිත කතා ගොතමින් මේ රටේ මහජනතාව නැවත කොරටන් දිවි මේ ව්‍යාපාර ආරම්භ කළා තිබෙනවා. ඉස්සර ආරංචියක් තියෙනවා ඇමතිවරු රට යනකොට තමයි මැණික් පිට රට යන්නේ. දැන් එහෙම නැහැ. දැන් ඕනි තරමක් මැණික් පිට රට අරන් යන්න පුළුවන්. පිට රටින් විකුණලා ගේන්න පුළුවන්. ලංකාවේ වික්කත් බත් දෙන්න ඉදහස් පිට රට වික්කත් බත් දෙන්න ඉදහස්. අපේ කාගෙත් දෙමව්පියෝ ජීවත් උනේ මේ මැණික් රස්සාවෙන්. අපිට උරුම රස්සාව මේක. අපේ මිනිස්සුන්ට ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නැහැ. මහපාරේ මේ ආර්ථිකය තියෙන්නේ. අපි කියන්නේ යూరు කඩන ඔක්කොම අල්ලන්න. ක්‍රෂර් දාලා අල්ල හදන අය ඔක්කොම අල්ලන්න. සකස් සේවා අල්ලන්න. ඔබතුමාලා දැන් රත්තරන් හොයාගෙන තියෙනවා. මෙහෙත් රත්තරන් තියෙනවා. බහින්ද දෙන්න ඇමතුමා ගඟට. ධර්මාන්තය අපි රැක ගන්න ඕනි. අපේ මිනිස්සුන්ගේ ජීවිත රැක ගන්න ඕනි. ලයිසන් එකක් ගන්න
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ උපකාරක පන්ති ගුරුවරු පිරිසක් අතර සාකච්ඡාවක් අද විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්ුණා. එෙහිදී කොරෝනා ව්‍යසනය හමුවේ ගුරුවරුන් මෙන්ම සිසුන් මුහුණදී ඇති ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. පසුගිය දා විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී උපකාරක පන්ති ගුරුවරුන් සහ ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව 27/2 යටතේ සවිස්තරාත්මකව අදහස් දැක්වීමක් සිදු කළ අතර ඒ පිළිබඳව ගුරුවරුන් සිය ස්තුතිය පිරිනැමුවා. උපකාරක පන්ති නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් පවත්නා ගැටලු සහගත තත්ත්වය පිළිබඳව ගුරුවරුන් විපක්ෂ නායකවරයා දැනුවත් කළ අතර ඒ මොහොතේම හමුදාපතිවරයා සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සම්බන්ධ කරගෙන ඒ සම්බන්ධයෙන් නවතම තත්ත්වය විමසීමටද විපක්ෂ නායකවරයා කටයුතු කළා. මම පොඩි ඔෆිෂල් වැඩක ඉන්න ගමන් කතා කරන්නේ මාව හම් වෙන්න ඇවිල්ලා තියෙනවා අපේ උපකාරක පන්ති ක්‍රියාත්මක කරන්නේ වූතිය වේදී. ඔව් දැන් තියෙනවා යෝගක්තියගේ සමාගම උතුමාට ආවද කියලා සංගමයක් කට්ටියක් ආවා අපිට මන්ත්‍රීවරු දෙදෙනෙක් ඉන්නවා දැන් පාර්ලිමේන්තුවේ ඉන්නවා මන්ත්‍රීවරු දෙදෙනෙක් ඔය සම්බන්ධයෙන් අපතරවර සංගම් දෙකක් තියෙනවා කියලා ඒ කණ්ඩායම් දෙකම ගිහිල්ලා හම්බුණා කියන සතියේ ඒ කණ්ඩායම් එක නපුවා මේ සතියේ ඉති අපි උත්තරයක් ලබා දෙනවා කියලා මේ අපි එක අනිවාර්යෙන්ම උත්තරයක් ලබා දෙනවා දැන් තාක්ෂණික කියලා දිනවා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රදේශක මාලාව විතරක් වෙන්න දිනවා ඒක බොහෝ දුරට අද එකක් තියෙන්නේ මේ සතියත් ඒක බොහෝ දුරට උත්තරයක් ලබා දෙනවා එතුමා සාමාන්‍යයෙන් කියන වචන දුන්නොත් ඒක කරයි ඈ මමත් ඒක ෆලෝ අප් කරන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්තුමා ආ මං සජිත් ඔබතුමා විනාඩියක් කතා කරන්න පුළුවන්ද අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18ක පමණ ප්‍රමාණයක් සුකොබ්බෝගේ බස් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි එම බස් රථයේ රියදුරු පොලිසිය විසින් අද අත්අඩංගුවට ගත්තා. විදේශ රටකින් ගහපු මුද්‍රාවකුත් එක තමයි මේ ජාවාරම්කරුව මේක කරලා තියෙන්නේ. මේ තියෙන අකුරු මේ අරාබි අකුරු දෙන්නේ. මේ බස් රථය මීට සතියකට පමණ පෙර නුවර ප්‍රදේශයේදී මෙම රියදුරාගේ නමට යම් පිරිසක් විසින් ලබාගෙන තිබෙනවා ගිවිසුමක් මත. ඒ වගේම මේ බස් රථය තවත් මාසයකින් පසුව සම්පූර්ණයෙන්ම මුදල ගෙවා ලබා ගන්නා බවට සඳහන් කරලා තියෙනවා. දැනට මේ අත්අඩංගුවටගෙන සිටින රියදුරාගේ නමින් මේ බස් රථය ලබාගෙන තිබෙන්නේ. ඉන්පසුව මේ රියදුරාට උපදෙස් ලබා දී තිබෙන්නේ ඊයේ දිනේදී දකුණු ප්‍රදේශයේ ස්ථාන කීපයකට ගමන් කරන ලෙසට හික්කඩුව ප්‍රදේශයට සීනිගම ප්‍රදේශයට මේ පුද්ගලයා ගමන් කළා. ඉන්පසුව නැවත දැනුම් දී තිබෙනවා කොස්කොඩ ප්‍රදේශයට පැමිණ ලෙසට. ඒ අනුව කොස්කොඩ ප්‍රදේශයේදී මේ බස් රථයට මේ මත්ද්‍රව්‍ය තොගය ලබා දී තිබෙනවා. මේ ජාවාරම් පිටපස්ස සිටින ප්‍රධාන පුද්ගලයා ඉන්දියාවේදී මියගිය බවට තොරතුරු ලැබී ඇති අංගොඩ ලොක්කා නැමැති අපරාධකරුගේ සහායකයෙක් බවටයි වාර්තා වෙන්නේ. ලැටි නැමැති පුද්ගලෙක් මොහු හේරත් මුදියන්සේලාගේ අසන්ත කුමාර හේරත් නැමැති පුද්ගලෙක් හෝකන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි වාර්තා වෙන්නේ. ලැටි නැමැති පුද්ගලයා 2017 පෙබරවාරි මාසේ 27 වෙනිදා කළුතර එතරමඩල ප්‍රදේශයේදී බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 5 දෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියේ එක සැකකරුවෙක් බවටයි වාර්තා වෙන්නේ. මේ ලැටි නැමැති පුද්ගලයා ශ්‍රී ලංකාවෙන් පලා ගොස් ඉන්දියාවේ සිටින බවට වාර්තා වෙනවා. පාකිස්තානයේ හෝ වෙනත් රටකින් මේ මත්ද්‍රව්‍ය ලැබෙන්නට ඇතැයි දැනට තිබෙන විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විමර්ශනය කිරීම සඳහා සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් දින නියම කර තිබෙනවා. මෙම පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මූනික අලු විහාරයේ සිසිරදා බ්‍රූ, ප්‍රියන්ත ජයවර්ධන, එල්.ටී.බී. දෙහිදෙනිය, මුරුදු ප්‍රනාන්දු සහ ප්‍රීතිපත්මන් සූරසේන යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අදාළ පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි රවින්ද්‍ර විජේගුණවර්ධන සහ හිටපු නාවික හමුදාපති පියල්ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිච්ච හර්ෂද ප්‍රනන්දු මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සියසේ වදායකින් වෙනුවෙන් නීතිපතිවරයා තවදුරටත් පෙනී සිටීමක් නොකරන හේයින් ඔවුන් වෙනුවෙන් තම අධිකරණයේ හමුවේ කරුණු දක්වන බව සඳහන් කළා. තම සේවදායකින් වෙනුවෙන් නීතිපතිවරයා මේ දක්වා විරෝධතා ගොනු කර නොමැති බැවින් ඔවුන්ට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙසයි නීතිච්චවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.
එනු අදාළ විරෝධතා පෙබරවාරි මාස 8 වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස හිටපු ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී සහ හිටපු නාවික හමුදාපතිවරයාට කල් ලබා දුන් මහාධිකරණය එම විරෝධතා වලට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා පෙබරවාරි මාස 15 වනදාට පෙර ගොනු කරන ලෙසයි පෙත් සම්කාර පාර්ශවයට දැනුම් දුන්නේ. මේට අමතරව පෙත් සම් වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා පෙබරවාරි මාස 24 වනදා හෝ ඊට පෙර ගොනු කරන ලෙසට අධිකරණයේ සියලු පාර්ශව කරුවන්ට දැනුම් දුන්නා. ඒ නතරු මෙම පෙත් සම් පිළිබඳ විභාගය මාර්තු මාස 8 9 සහ 10 යන දිනවලදී සිදු කරන බවද සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු මඩුල්ල පැවසුවා. ජාතික තෞහිද් ජමාත් සංවිධානයේ විසින් පාස්කු ඉරිදින එල්ල කළ මරාගෙන බැරණ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මුලින්ම බුද්ධි අංශ වලින් ප්‍රමාණවත් තොරතුරු අනාවරණය කර තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුලින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළ යයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හිටපු පොලිස්පති පූජි ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් ඉදිරිපත් කර තිබුණා. ශ්‍රී ලංකා නීතිජ්‍ය සංගමයේ ප්‍රහාරයෙන් අගතියටපත් පාර්ශවයන් කිතුනු පූජකතුමන්ලා ඇතුළු පාර්ශවවලක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. ආරක්ෂක අංශවල බුද්ධි වෘත්තිකයන් පුහුණු කිරීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද සන්නද්ධ බුද්ධි පුහුණු පාසල අද කරන්දෙණිය ප්‍රදේශයේදී විවෘත කෙරුණා. දශක 3කට අධික කාලයක් පුරා මෙරට වෙලාගත් ම්ලේච්ඡ එල්ටීටී ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාජයට පත් කර රටට සාමය උදා කර දීම සඳහා සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ බුද්ධි වෘත්තිකයන් සඳහා පුහුණු සපයන විශිෂ්ටතම පුහුණු පාසල ලෙස කරන්දිණිය ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද සන්නද්ධ බුද්ධි පුහුණු පාසල අද විවෘත කෙරුණා. මේජර් ජෙනරල් ශාන්ත හේවා විතරණ මහතාගේ ආරාධනෙන් ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ සුරතින් නව සන්නද්ධ බුද්ධි පුහුණු පාසල විවෘත කෙරුණා. ජාතික ආරක්ෂාවට පවතින අභියෝගවලට මුහුණ දීම සඳහා හමුදාව සහ අනෙකුත් ආරක්ෂක අංශවල බුද්ධි වෘත්තිකයන් සූදානම් කිරීම හා පුහුණු කිරීම මෙමකින් සිදුවනවා. මෙවන විට මෙරට කොටස් වෙළඳපොළ ඉහළ මට්ටමකට පැමිණ තිබෙන බව රාජ්‍ය මාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාත්‍ය හමුවකදී අද අපේ කොටස් වෙළඳපොළ අපේ ප්‍රාග්ධනය වෙනුවෙන් තිබෙන වෙළඳපොළ ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙන බව අපිට පෙනියන. ආර්ථිකමය කටයුතු රඳා පවතින්නේ විශ්වාසනීය භාවය මත. අද මෙයින් පෙනියන්නේ විශ්වාසනීය භාවය වැඩි වෙලා තියෙනවා. මේ රටට ගලා එන ආයෝජන දැන් ක්‍රමක්‍රමයෙන් ඉහළ මට්ටමකට එනවා. අපි දැක්කා පසුගිය දවසේ ලෝකයේ සිටින විශාලතම ආයෝජකයන් කීප දෙනෙක් මේ රටට ආවා. ඊයේ ජනාධිපතිතුමා කර්මාන්ත ශාලාවක් විවෘත කළා. තවත් රබර් ආශ්‍රිත කර්මාන්ත ශාලාවක් හම්බන්තොටදී පටන් ගැනීමට දැනටමත් කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම කොළඹ පෝට් නගරයේ දැනටමත් ඉදිරි කිරීම් රාශියක් පටන් ගන්නට කටයුතු කරලා තියෙනවා. නව පනතක් පෝට් සිටි එක වෙනුවෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා දැනටමත් පාර්ලිමේන්තුවේ. ඉතින් මේ සියලුම දේවල් ඔස්සේ මේ රටේ ඇති ආර්ථිකමය කටයුතු දැවැන්ත ලෙස ඉහළ යනවා අපිට පේනයි. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට අවශ්‍ය සියලු පියවර ආණ්ඩුව විසින් මේවන විට ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලපතුවල මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දැන් මේ තියෙන්නේ නැගෙනහිර පරියන්තය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල ගත්ත තීන්දුව. රජයේ ඒ අවශ්‍ය සියලු තීන්දුව తీරන අරගෙන තියෙන්නේ මේක විකිණීම සඳහා. එහෙම තීන්දුව අරගෙන තීදී තමයි වරාය සේවකයන්ට රටටත් මේ මුසාවාදා දොඩමින් තාමත් මේ ජනතාව රවට්ටන්න උත්සාහ ගන්න. නැගෙනහිර පරියන්තය විතරක් නෙමෙයි මේ රජයේ පත්තුණු වාහම ඩී.ආර්. විජේවර්ධන මාවතේ ලේක් හවුස් එකේ ඉස්සරහා තියෙන වාහන රතගාල දැන් මේ වෙනකොට විකුණන්න අවශ්‍ය කෙටුම්පත් සකස් කරමින් යනවා. ඒ වගේම ඩී.ආර්. විජේවර්ධන මාවතේ දිගටම දැන් නෙළුම් කුළුණ හා සම්බන්ධ වෙලා තියෙන ප්‍රදේශයේ රජයේ අයිති සියලුම ඉඩම් මේ වෙනකොට විදේශක ආයතන වලට එහෙම නැත්නම් විදේශිකයන්ට විකුණන්න අවශ්‍ය වැඩපිළිවෙළ දැන් ක්‍රියාත්මක කරගෙන යනවා. අපි පැහැදිලිවම කියනවා දැන් අද මේ රටේ වටිනාම භූමි භාගයන් විකුණලා තමයි අද මේ රජය ඉස්සරහට ගෙන යන්න මේ කටයුතු කරගෙන යන්නේ. රජයක් හැටියට සෑම අංශකින්ම අසමත් වෙලා තියෙනවා. දැන් අද රුපියල් 120ට එහා ගිහිල්ලා සාමාන්‍ය ජනතාවට පාවිච්චි කරන නාඩු හාල් කිලෝ එක මිල. ඒ වගේම පොල් වලට ගැසට් ගැහුව මැනලා ටේප් එකෙන් ගන්න රුපියල් 70ට අඟල් 13 පොල් ගෙඩියක් කියලා ගැහුවට අද රුපියල් 70ට අඟල් 8ක පොල් ගෙඩියක්වත් ගන්න නැති යන්නට මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. හාල් පොල් විතරක් නෙවෙයි ජනතාව පාවිච්චි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලම අද ඉහළ ගිහිල්ලා තියෙනවා.
බලපාලන මැතිවරණ ඉතිහාසයේ ආරම්භයේ සිටම දමිල ජාතික සංධානය බලය හිමි කරගෙන සිටි ත්‍රිකුණමල දිස්ත්‍රික්කයේ උපුවේලි නගර කඩවත් සතර ප්‍රාදේශීය සභාවේ පාලන බලය තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමත් වුණා. ත්‍රිකුණමල දිස්ත්‍රික්කයේ බලපාලන ආයතන 13 කින් සමන්විත අතර උපුවේලි නගර කඩවත් සතර ප්‍රාදේශීය සභාව සඳහා හිමි මන්ත්‍රී දුර ආසන සංඛ්‍යාව 22ක්. 2018 වසරේ පැවති බලපාලන මැතිවරණයේදී දමිල ජාතික සංධානය මන්ත්‍රී ආසන 7ක් ලබා ගනිමින් එහි බලය පිහිටවනු ලැබුවා. ප්‍රාදේශීය සභාවේ පසුගිය වර්ෂයේ ආයවැය ලේකණේ දෙවරක් පරාජයට පත්වීම හේතුවෙන් දමිල ජාතික සංධානයට හිමි බලය අහිමි වූ අතර අද දින පැවති ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් බහුතරයකගේ ඡන්දය ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන RATSD රත්නායක මහතා සභාපති ධුරයට තේරීපත්ව තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහෝදර පක්ෂ එකමුතුවෙන් ඡන්ද 12ක් ලබාගත් අතර දමිල සංධාන පාර්ශවයට ලබාගත හැකි උනේ ඡන්ද 10ක් පමණයි. පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලැබූ මෙම ජයග්‍රහණය පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා අදහස් පළ කළා. TNA පසුගිය කාලේ පුරාවටම ජනතාවගේ ප්‍රශ්න විකුණගෙන තමන්ගේ පවුලේ පෝෂණය කරා මිසක් කිසිම වෙලාවක මේ රටට යහපත් දෙයක් උනේ නැහැ කියන දැන් ජනතාව හොඳටම තේරුම් ගන්න ඉන්නවා. අද දවසේ වසර 25කට අධික කාලයක් දෙමළ සංධානයේ බලය හිමි කරගෙන තිබිච්ච උප්පුවේලි නගර කඩවත් සතර ප්‍රාදේශීය සභාවේ බලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අත් කරගෙන තිනවා. මේක අපි මේ බලහත්කාරයෙන් එම නැත්නම් මුදල් ගෙවලා එම නැත්නම් වෙනත් වරප්‍රසාද දීලා නෙමෙයි ඒ මන්ත්‍රීවරු අතරින් එකතු වෙච්ච සංධානය තුලින් ඒ එකමුතු ගමෙන් ඒ මන්ත්‍රීවරු දැනගෙන තිබෙනවා තේරුම් ගන්න තිනවා. ඇත්තටම අපි යන්න ඕන ගමන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආදර්ශය අනුව ඒ උපදේශකත්වය අනුව යන්න ඕන ගමන මිසක් අන්තවාදී දේශපාලන කණ්ඩායමක නෙවෙයි කියන එක. සියතර රාත්‍රියේ පුවත් තුලින් දැන් රටවට පුවත් කිහිපයක් කෙටියෙන්. රිය අත්පිරාල් සුමිත් වීරසිංහ මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උලුගේතන මහතා විසින් ලබා දුන්නා. ඊ රාත්‍රී පානතුරු දකුණ පොලිස් වසමේ පින්වත්ත ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා. ඒ පානතුරු ප්‍රදේශයේ සිට කළුතර දෙසට අධික වේගයෙන් ධාවනය වූ මෝටර රථයක් මාර්ගයේ ධාවනය කළ පාපෙදීක ගැටීමෙන් අනතුරින් පාපෙදිකරු බරපතල තුවාල ලබා පානතුරු මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙරට ප්‍රධානතම බෞද්ධ බාලිකාව වන මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් රචිත පොත් 2664ක් ශ්‍රී දළදා සමිඳුන් උදෙසා පූජා කළ පුස්තක වන්දනාව අද පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවේදී සිදු කෙරුණා. ඒ දිනට යෙදී තිබුණු තයිපොංගල් දිනයට සමගාමීව ගොවිතැනේදී ගොවියාට විශේෂ දායකත්වයක් දක්වන ගවීන්ට උපහාර පිදීමක් අද දින පැවැත්වුණා. අදුදසන හයිට පමණ පිළිමතලාව දුම්රිය ස්ථානයේ අසලදී ත්‍රිරෝද රථයක ගැටීමෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි පිළිමතලාව ගිරාකම් ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදී දෙදරුමවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය කාන්තාව ගම්පොළ වික්‍රම්බාහු ජාතික පාසලේ ගුරුවරියක් වන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. රාත්‍රී පුවත් අවසන්. අප යලිත් හමුවන්නේ හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුවබර රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.